අද මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙනවා කොහොමද කොන්ක්‍රීට් ඩිසයින් එකක් කරන්න කියලා. ඒ වගේම මම මේ කොන්ක්‍රීට් ඩිසයින් එකක් කරන්නේ යුරෝ කෝඩ් එකට අනුවයි. ඉතින් මේක තමයි එක්සැම්පල් 1 එක පළවෙනිම ගාන. මේකදී බේසික් ගාන මම කරන්නේ මුලින්ම මම ගාන පෙන්වන්නම්. මොකද කාට හරි මේ එක්සැම්පල් එක ඕන නැත්නම් එයාට මේක නොබල ඉන්න පුළුවන් නිසා. ඉතින් මේක තමයි මම මේකදී කරන්නේ. මේකදී ප්‍රධාන වශයෙන් මම කරන්නේ මේන් ස්ටීල් ඒරියක හොයනවා. නේද? රෙන්ෆෝස්ඩ් ඒරියක අපි හොයන්න හදන්නේ මේකේ. මේ ගාන දිලා තියෙනවා. මම මේ ගාන පස්සේ විස්තර කරන්න. ගානට යන්න කලින් මට ඕනට කියන්න දේවල් ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි රෙෆරන්ස් බුක්. මම මේ යුරෝ කෝඩ් එකේ මේ ගණන් හදද්දි මේ කොන්ක්‍රීට් ඩිසයින් කරද්දි මම භාවිත කරන්නේ මෙන්න මේ පොත් තුන. ඉතින් පළවෙනි එක ගැන කියනවා නම් ඒකේ තියෙන ඩිසයින් ඔෆ් ස්ට්‍රක්චරල් එලිමන්ට්ස් කියලා ඒක චාණක්‍යාරා කියලා කෙනෙක්ගේ පොතක්. ඒක තමයි පළවෙනි පොත. අනිත් එක තමයි ස්ට්‍රක්චරල් එලිමන්ට්ස් ඩිසයින් මැනුවල්. හරි, ඒකත් යුරෝ කෝඩ් වලට තියෙන පොතක්. මේක නම් යුරෝ කෝඩ් බීඑස් කෝඩ් දෙකම තියෙනවා. මේක නම් තියෙන යුරෝ කෝඩ් විතරයි. ඉතින් මේ දෙවෙනි පොත. අනිත් එක තමයි රේන්ෆෝස් කොන්ක්‍රීට් ඩිසයින්. මේක ලංකාවේ පොතක්. ඒ කියන්නේ ලංකාවේ සර් කෙනෙක්ගේ. ඉතින් එයාගේ නම WPS ඩයස්. ඉතින් අපි හැමෝම දන්නවා ප්‍රොෆෙසර් ප්‍රියාන් ඩයස් කියවම. ප්‍රියාන් ඩයස් වගේ පොතෙන් තමයි පොතනොත් මම ගණන් ගන්නවා. හරිද? ඉතින් මේකෙදි වෙනස් තමයි මේ දෙක පළවෙනි පොත් දෙක ඉන්ටර්නැෂනල් පොත් දෙකක්. ඉතින් ග්ලෝබලි රෙකග්නයිස් පොත් දෙක තමයි මේ පොත් දෙක. කැම්පස් වලදී ගොඩක් වෙලාවට මේ පොත් දෙක තමයි උගන්වන්නේ. මොකද රෙෆරන්ස් බුක් එකක් අපිට සාමාන්‍ය කියනවා මේවා රිෆර් කරන්න කියලා. ඉතින් මේ දෙක තමයි ගොඩක් වෙලාවට රිෆර් කරන්නේ. ඒ නැතුව වෙන පොතුත් ඇති. මම රිෆර් කරේ නැත්නම් මම ඉගෙන ගන්නකොට මට රිෆර් කරන්න කියලා දුන්නේ මේ පොත් දෙක. මේ පොත මම ඩිසයින් ඔෆිස් වල වැඩ කරද්දී ඕන වෙලා තියෙනවා. ඒවැදී ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මේ පොත අරගෙන ඒක ස්ටෙප්ස් තමයි ෆලෝ කරන්නේ. මොකද ඩිසයින් කියන එක රටවල වෙනස් වෙන්න පුළුවන්. වෙන රටක ඩිසයින් එක මේ රට වැලින් නොවෙන්න පුළුවන්. මොකද ඒවැය දේශ ගුණ කාල ගුණ උෂ්ණත්ව නමන වෙනස් නිසා. ඉතින් ඒ නිසා ගොඩක් වෙලා රේන් ෆෝස් කොන්ක්‍රීට් ඩිසයින් කියන මෙන්න මේ පොත නැත්නම් මේ ප්‍රියන්ඩස් වගේ පොත් වලින් තමයි ගොඩක් වෙලාට ඩිසයින් කරන්නේ ලංකාවේ කරනකොට. මොකද මේ තුනෙන්ම කලමෙන් වගේ දා මේ ගණන් දෙනවා. මේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා සමහර වෙලාවට. ඉතින් ඒත් එකම තීරිය තමයි භාවිත වෙන්නේ. ඉතින් මේ පළවෙනි ගාන නම් තියෙන්නේ මේ එක්සැම්පල් 1 එක ගන්න තියෙන මේ ඩිසයින් ඔෆ් ස්ට්‍රක්චරල් එලිමන්ට්ස් කියන පොතෙන් ගත ගානක් තමයි තියෙන්නේ. හොඳයි, අපි දැන් ඊළඟ බලමු කෝඩ් එක. මේක තමයි මම භාවිත කරන කෝඩ් එක. මේ තියෙන කවර් පේජ් එක මෙතන. එතකොට මේකේ තියෙනවා යුරෝ කෝඩ් 2 ඩිසයින් ඔෆ් කොන්ක්‍රීට් ස්ට්‍රක්චර්ස්. ඉතින් ඔයගොල්ලෝ ස්ටීල් ඩිසයින් මගේ වීඩියෝස් බලුවා නම් ඔයගොල්ලෝ දකින්නේ මම කෝඩ් එකෙන් තමයි ගණන් හැදුවේ. ඉතින් මේක හැම කෝඩ් එකෙන් දෙන්න බෑ රෙෆරන්ස් එක හැම හරියටම. මොකද මේ කෝඩ් එක හරි පිළිවෙලට නැහැ. ඒ කියන්නේ ඔබර ප්‍රින්ට් කරගත්තා නම් තේරෙනවා ස්ටීල් කෝඩ් එකයි මේකයි ස්ටීල් කෝඩ් එක වගේ දෙගුණයක් වෙනවා මේ කෝඩ් එක සාමාන්‍ය. කියන්නේ ගොඩක් මහතයි. ඉතින් ඒකේ ගොඩක් ඉක්වේෂන් තියෙනවා, ග්‍රාෆ් තියෙනවා, අරමුණ ගොඩක් තියෙනවා. අර වගේ පැහැදිලිව අමාරුයි මේකේ රෙෆරන්ස් දෙන්න. ඒ නිසා ස්ටීල් ඩිසයින් එක වගේ නෙමෙයි මේක. මම ඉක්වේෂන් වල රෙෆරන්ස් මේ කෝඩ් එකෙන් දීලා නැහැ. ඉතින් හරි ඉක්වේෂන් දෙනවා. ඔයාලට ඉක්වේෂන් චෙක් කරන්න පුළුවන්. මොකද මම දන්නවා අනිවාර්යෙන් මේ කොන්ක්‍රීට් ඩිසයින් ටියුටෝරියල් එක බලන්න අනිවාර්යෙන් කොහේ හරි කැම්පස් එකකට ඉන්ස්ටිටියුට් එකකට හරි මේක ඉගෙන ගන්න කෙනෙක්. ඉතින් කොන්ක්‍රීට් ඩිසයින් වල නෝට් එකක් තියෙනවා නේ, ඉක්වේෂන් තියෙනවා. ඉතින් ඒ ඉක්වේෂන් එක චෙක් කරන්න පුළුවන් මම දෙන ඉක්වේෂන් හරිද වැරදිද කියලා. ඉතින් කෝඩ් එක රිෆර් කරන්නේ නැහැ මේකදී. මම කෙලිම ඉක්වේෂන් එක තමයි ඔයාලන්ට දෙන්නේ. මේ දෙක ගැන මම පස්සේ කියන්නම් ගාන විස්තර කරනකොට. හොඳ, අපි දැන් ගානට. ගාන දෙන එක්සැම්පල් 1 කියලා ඒක කියනවා ඩෙටමයින් ද ඒරියා ඔෆ් මේන් ස්ටීල් S1 required for the beam assuming the following material strength. ඉතින් මේකල කියන්නේ ඒරියා ඔෆ් මේන් ස්ටීල්. මේන් ස්ටීල් එකේ ඒරියා එක හොයන්නලු. ඒ වගේම මේ ඩීටේල් දීලා තියෙනවා. FCK සමානයි 25 නිව්ටන් වර්ග මිලිමීටර් කියලා තියෙන්නේ. ස්ක්වයර් මිලිමීටර්. FYK සමානයි 500යි නිව්ටන් පර් ස්ක්වයර් මිලිමීටර්. ඉතින් මේ නිව්ටන් වර්ග මිලිමීටර් කියලා තියෙන මේක මෙගා පැස්කල් මා තමයි මේ වෙන විදිහට තමයි ලියලා තියෙන්නේ. ඉතින් මෙගා පැස්කල් කියලා ලියන්නත් පුළුවන්, මෙහෙම ලියන්නත් පුළුවන්. එතන FCK කියන්නේ එකයි, FYK කියන එකයි. මම පෙන්නන්න මේ කෝඩ් එකේම කියලා තියෙන මොනවද මේ තේරුම් ගල. FCK කියන්නේ characteristic compressive slender strength of concrete at 28 days. හරිද? ඒ තමයි FCK කියන්නේ. එතකොට FYK කියන එකක් තිබ්බා මෙතන. මෙතන characteristic yield strength of reinforcement. ඒක තමයි FYK කියන්නේ. ඒ කියන්නේ සරලව කියනවා කොන්ක්‍රීට් එකේ ස්ට්‍රෙන්ත් පෑ මේ තියෙන්නේ. මේ තියෙන්නේ අපි දාන
කම්බියක් දානවා ඒක තියෙන ස්ට්‍රෙන්ත් එක. ඉතින් මේක 500යි කියලා දානවා සාමාන්‍යයෙන් ලංකා ගණන් වලට 460 කියලා සමහර වෙලාවට පාවිච්චි කරනවා. ඉතින් ඒක ගාණක් දෙන නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. ඒකලා දෙන එක දා ඕක මේ ගාණට ඇප්ලයි කරන්න. ඊට පස්සේ දීලා තියෙනවා බීම් එකට තියෙන බර ටික වේරියබල් ලෝඩ් එක දීලා තියෙනවා, ඩෙඩ් ලෝඩ් එක දීලා තියෙනවා. වේරියබල් ලෝඩ් එක QK සමාන 8 කිලෝ නිව්රන් පර් මීටර් කියලා දීලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා වේරියබල් ලෝඩ් කියන්නේ වෙනස් වෙන ලෝඩ් එක. ඒ කියන්නේ මිනිස්සුන්ගේ බර තියෙන බඩු වල පුටු වගේ වේ බර. එතකොට ඩෙඩ් ලෝඩ් එක කියලා දීලා තියෙනවා GK සමාන 12 කිලෝ නිව්ටන් පර් මීටර් කියලා. ඩෙඩ් ලෝඩ් එක කියන්නේ සෙල්ෆ් වේට් එක. තව ටයිල් තියෙනවා නේ වේ බර. ඒ වගේ පර්මනන්ට් ඇක්ෂන්. ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැති පර්මනන්ට් ඒ වේ බර තමයි ඩෙඩ් ලෝඩ් කියලා දීලා තියෙනවා. මම කෙටියෙන් තමයි ඒක පැහැදිලි කරන්නේ. ඊළඟට යට බීම් එක දීලා තියෙනවා. බීම් එකෙන් මේක අපිට ගන්න තියෙන්නේ බීම් එකේ ස්පෑන් එක. බීම් එකේ දිග දීලා තියෙනවා 7 මීටර්ස් කියලා. ඊට අමතරව මේක මේ ගාන දෙන ඩීටේල් එකක් මේක දීලා තියෙන ඒගොල්ල බීම් එකේ පල්ල දීලා තියෙනවා බෙට් එක V සමාන 275 මිලිමීටර්ස්. ඒ වගේම D කියන්නේ ඉෆෙක්ටිව් ඩෙප්ත් එක. මේ සම්පූර්ණ උස නෙවෙයි ඉෆෙක්ටිව් ඩෙප්ත් එක දීලා තියෙනවා D සමාන 450 කියලා. මේ ඉෆෙක්ටිව් ඩෙප්ත් එක හොයන විදිය පස්සේ ගණන් වලදී කියන්න මේක අපිට හොයන්න පුළුවන්. දැන් මේ ගානේ දිනා දීලා තියෙන නිසා අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. දැන් බලමු ගාන කියලා කොහොමද මේ ගාන අපි හදන්නේ කියලා. ඊට අමතරව තව මෙතන තිබ්බා මෙන්න මේක මම දැම්මේ මේ CK කියන වැලියු එක අපිට දැන් මේ ගාන මේක ගන්න අපිට දීලා දිනවා කෙලින්ම XC ගේ සමාන 25යි කියලා. සමහරලාට එහෙම දෙන්නේ නැහැ. දෙනවා මේක 25 30. ඒ කියන්නේ මේක C 25 C 30 නැත්නම් C 35 C 45 අන්න ඔයගේ නොටේෂන් එකක් දෙනවා. ඉතින් එහෙම දුන්නම ඔයගලන්ට මේකට ගිහිල්ලා ඒකට හරියන FCK එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඒකට තමයි මේක දීලා තියෙන්නේ මේ වගුව. මේක නම් මම ගත්තේ කෝඩ් එකේ 29 වෙනි පිටුවෙන්. ඉතින් මේ ටික බලා ගන්න පුළුවන් මේවේ තේරුම් කෝඩ් එකේ 18 වෙනි පිටුවට ගියා නම්. හොඳයි. මේකදී මේ ඔක්කොම එකපාරට බලන්න එන්න එපා. මම මේ වලට පේන මවුස් එක පේනට ඩොට් එක තියෙන ලේසර් මවුස් එක වලට පේනවා. ඒක ෆලෝ කරන්න හැම තිස්සෙම නැත්නම් ඔක්කොම එකපාර බලුවොත් එහෙම සමහරවල් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මුලින්ම අපි අල්ටිමේට් ලෝඩ් එක හොයන්න ඕනේ. අල්ටිමේට් ලෝඩ් W කියලා දීලා තියෙනවා. ඉතින් ඒකට අපි භාවිත කරන සූත්‍රය තමයි 1.35 GK plus 1.5 QK කියන එක. ඉතින් මේ 1.35 GK plus 1.5 QK කියන සූත්‍රය යුරෝ කෝඩ් එකේ තියෙනවා. එතකොට මේක GK කියන්නේ permanent action නැත්නම් dead load වලට දාන එක. QK කියන්නේ variable action එක. ඉතින් මේක ඉතාම සරල calculation එකක් කරන්න දෙන්නේ 1.35 වැඩි කිරීම GK කියලා ගන්නවා. GK 12 කියලා ගන්න දීලා තියෙනවා. එයාගේ 1.5 කියන QK කියන්නේ variable load එක ඒක 8යි කියලා ගන්න දීලා තියෙනවා. ඉතින් මේ දෙක සුළු කරාම අපිට ගන්න පුළුවන් 28.2 කිලෝ නිව්ටන් පර් මීටර් කියලා. මොකද මේක ඒක කිලෝ නිව්ටන් පර් මීටර් එනවා. මොකද 12 යටේ ඒකක තියෙන්නේ කිලෝ නිව්ටන් පර් මීටර් වලින්. ඉතින් මේක මම හිතනවා ඔයාලා දන්නවා කියලා. මොකද මේ මේවෙන් අපි වැඩි කරන්න කියලා මේ ෆැක්ටර්ස් වලින්. මොකද ඒගොල්ල දීලා තියෙන ලෝඩ් එක අපිට දාන්න පුළුවන්. එයාලා හැදුවොත් එහෙම සමහරවිට ඊට වැඩි ලෝඩ් එකක් ආවොත් බිල්ඩින් එක කඩන් වැටෙන්න පුළුවන්. ඉතින් අපි මේක ආරක්ෂාව නැත් අපි කියන කන්සර්වේටිව් කියලා. කන්සර්වේට් ගාන කන්සර්වේටිව් වෙන්න අපි ඒක ෆැක්ටර්ස් වලින් වැඩි කරනවා. ඉතින් ඒගොල්ලෝ දීලා තියෙන ෆැක්ටර්ස් BS කෝඩ් එකට තියෙන මේ සෝරි යුරෝ කෝඩ් එකට තියෙන මේ ෆැක්ටර්ස් BS කෝඩ් එකේදී මේ ෆැක්ටර්ස් වෙනස් වෙනවා. ඉතින් ඒගොල්ලෝ තියෙන ෆැක්ටර්ස් වලින් දීලා තියෙන ෆැක්ටර්ස් වලින් අපි ඩෙඩ් ලෝඩ් එකේ වේරියබල් ලෝඩ් එක වැඩි කරලා අපි එහම අල්ටිමේට් ලෝඩ් එකක් ගන්නවා W සමාන 28.2 කියලා. ඒතරේ කොටස ඉවරයි. ඊළඟට තියෙන්නේ ඩිසයින් මොමන්ට්. ඩිසයින් මොමන්ට් කියන්නේ MED කියලා අපි ඒකට නොටේෂන් එකක් දානවා. ඩිසයින් මොමන්ට් සමාන MED. ඒක සමානයි WL වර්ග බෙදීම 8. ඉතින් මේක නම් මේ කෝඩ් එකේ තියෙන එක නෙවෙයි. අපි සාමාන්‍යයෙන් ස්ට්‍රක්චරල් ඇනලිසිස් වල සමහරවිට මේක පාවිච්චි කරනවා. මේ වගේ සිම්පල් සපෝර්ටඩ් ටයිප් බීම් එකකදී ඩිස්ට්‍රිබියුටඩ් ලෝඩ් එකක් තියෙනවා නම් අපිට ඒකේ මැක්සිමම් මොමන්ට් එකක් ගන්න පුළුවන් WL වර්ග බෙදීම 8 කියන එකෙන්. මේ W කියන්නේ ඩිස්ට්‍රිබියුටඩ් ලෝඩ් එක, L කියන්නේ ස්පෑන් එක. ඉතින් මේකදී W කියන්නේ ඩිස්ට්‍රිබියුටඩ් ලෝඩ් එක අපි දන්නවා. අපි ඩිස්ට්‍රිබියුටඩ් ලෝඩ් එකට දාන්නේ මෙන්න මේක 27.2. මේක තමයි අපි දැන් දාන්නේ. මොකද අපි අල්ටිමේට් ලෝඩ් එක කියලා හොයාගත්තේ මේක. මේක තමයි අපි ඉස්සරහට භාවිත කරන්නේ. එහම L වර්ග. L වර්ග කියන්නේ ස්පෑන් එකේ වර්ගය. ස්පෑන් එක ඔයගොල්ලෝ දැක්කා 7යි කියලා මාක් කරලා තියෙනවා. ඒක තමයි මේ 7 වර්ගය දාලා තියෙන්නේ. ඊට පස්සේ බෙදීම 8 කියලා තියෙනවා. 8 කියන්නේ සූත්‍රෙම තිබ්බ මේ අංකයක්. ඊට පස්සේ මේක සුළු කරාම අපිට ගන්න පුළුවන් 172.7 කිලෝ නිව්ටන් මීටර් කියලා.